ලැලිරිඳි නිත මත සායම් ගන්දා සිත සිති විලි මත සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා හදවත උදුරා අඳුරින් නැගී ගියෝ සමන යනුවේ අසන් හිත යාය මත අපේ මල්ලා හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. පොකට් එකට ෆිට වෙන new Axe ticket perfume. නන්දේ. 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 නන්දෝ. කවුද මං? ආ උඹ. අයියෝ උඹ ඉත කවුරු කියලාද? ඈ මේ ගේ අස්තර විලක් කෑ ගහන්න මොකද? ආ මේ මේ බලයි පදෙන්නත් කලින් අපි මේ ගෙවල් වලට ඇවිල්ලා ඔම කෑ ගැව්වේ හරි බලයන්ට. ඔබ දැන් පොඩි එකෙක් නෙමෙයිනේ. මේ උඹගේ පැහිච්ච ගම් වලින් මට වැඩක් නැහැ. මේ කොබන් නැන්ද? අම්මා ඔය ළඟකට ගිහින් ඉන්න කියලා කියපන්. මේ ඔබ ගිහිල්ලා මට තේකක් හදන් වරෙන් කොයිනම්? අස වෙන මොනවද කේක්ද මොනවද උනේ? නෑ නෑ තේකක් හදන් වරෙන් කො මට කතාවක් කියන්න තියෙනවා. නෑ තේ උනේ කතාව කියපන්. මේ තේ බොන ගමන් කතා කරමු. තේමේනියවද මේක? ඔය පියම්බිකාව තේ හදලා කෙනක් දෙන්නේ නැද්ද ඇයි? අනේ මේ වගේ තේ එක තියාගෙන ඉන්න බං. ආ දැන් කතාව කියපන්. මේ අනුවස්. ඔව්. දැන් උඹ හරුව මනින්නෙත් උඹගේ මේ මෙම්මද? කවුද වන්දද? පණාට පණා වගේ. මේ එහෙම මිනිස්සු වෙනස් වෙනවද බං? ඔය වෙනස් වෙන්නේ බං ඕන තරම් ලෝකේ. මං හිතන්නේ දැන් ඔය අහන්නේ අවන්තයි දෙවුමී කියන. ඔව් ඉතින්. මන්ද බං ඉතින් උන් දෙන්නගේ සමහරේට මොනවා හරි විශ්වාසයක් ගැළපීමක් ඇති ඉතින් ඒකනේ ඉතින් ඔය මගුල. ඇයි? මං ඒකට කොහෙත්ම කැමති නෑ බං. ඇයි? යකෝ ඔබ පොඩ්ඩක් හිතලා බලපන්. උඹලගේ අම්මයි අපේ තාත්තයි කියන. ඔව් දේ දෙන්නමකෝ. යකෝ අපේ තාත්තා තාම දුක් වෙනවා නංගිට වෙච්ච වැරද්ද ගැන හිතීත. දේවල් දැන් ඔවා කීයේ දේ කියා අපේ අම්මලා වුණත් ඔවා කල්පනා කරන්නේ නැහැ නේද? ඒ ඉතින් උඹලගේ අම්මනේ අපේ කීගේ හිත එච්චර හයිය නැහැ. මං ඒක හොඳටම දන්නවා. අනික මම මේකගේ අයියා. මට මේ ගැන ලොකු කැක්කුමක් තියෙනවා බං. මොන්ද බං ඉතින් වෙන්න තියෙන දෙයක් වෙයි. ඔබ දනුගේ මෙහෙම දෙයක් තියෙනවා. බාලා තියෙනවද එකම තැනට දෙපාරක් හෙන ගහන්නේ නැහැ කියලා. හොඳයි කල්පනා කරලා බලන්න අපිට තේයක් හදාගෙන ඉන්න. එකම දැනට දෙපාරක් අකුණ ගහන්න නැති වුණාට ඒ අකුණ දැන් දෙකකට ගහනවා බං. හරිද? Yes, come in. අවරද්ද? නෑ, මොකද ප්‍රශ්නේ? ඔය හිතන් ඉන්න විදිහ හරිම වැරදි අනුහස් ගැන. මොකද්ද අනුහස් ගැන? ඔය හිතන් ඉන්නේ මිනිහා අවන්තර ගොඩක් ආදරේ කියලා. ඔව් ඉතින්. ඒ දෙන අයයි මල්ලි. අනිත් කේ දෙනකෝ වෙලා බෙරොත් එකටම නින් හැම වෙලේම එකට ඉන්නවා කියන්නේ ආදරේ කියන එකද නෑ මට ඒක තේරෙනව මේනක අක්ෂා අනුහස් කියන්නේ ලෝක කපටි එහෙනම් ඇයි යා මාව ගේන්නේ ඇයි hina වෙන්නේ මේනක අක්ෂා විකාර කියවන්න එපා නෑ නෑ ඔක් කියන්න ඇයි එහෙනම් යා මාව මෙතනට ගේන්නේ මෙතන තියනවා කාටවත් අයිති නැති 140ක්. ඔව්. ඒක අයිති වගේ තාත්තට. නැත්තම් ඔයාට, අම්මට, අක්කට. ඔව් හරි.
ඉතින් ඒකේ අයිතිය තියෙන කෙනාගේ කැමැත්ත තියෙනවා නම් අනුවස්ට මෙතන නිකම්ම චෑමන් වෙන්න පුළුවන්. ඉතින් මිනිහා හිතන් හිටියේ ඔයා මෙතන ගෙනල්ලා මිනිහා චෑමන්. ඉතින් අද මොකද උනේ? හීනකින්වත් හිතන්නේ නැති විදිහට ඔයා ওই පුටුවේ ඉඳගත්තා. ඔයා චෑමන් වුණා. දැන් මේනක ඔයා කියන්නේ අනුහස් මෙතන බලාපොරොත්තු වුණා කියලාද? අනිවාර්යෙන්ම. ඒ මොකද? ඇයි? මං එද්දිම ලැස්සල ගියේ. දන්නේ නැ. මං ගැනනේ කතා කරගෙන හිටියේ. නැහැ. අක්ෂණිකම මේ බොරු කියන්න එපා. මේ බොරු කියන්නේ මොකටද? ඔයා ගැන නෙවෙයි. වෙන නැගිටලා ගියේ? මං දන්නේ නැහැ ඉතින් මේ ඔය දෙන තරහයින්. හරි ඉතින් තරහයි කියලා කතා නවත්තලා දුවන්නේ නැහැ නේ. මන් දන්නේ නැහැ ඉතින්. මේක දන්නේ ඔය දෙන්නනේ. මම බලා ගන්නවා. හරි ඉතින් බලා ගන්න. මොනවා බලා ගන්න? සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස්. මායා බව දුක නසන රූප. අඩෝ මයිකා කොහමද? කවුද උඹ? ආ ඇයි මයිකා මයිකා ගන්න පස්සෙන් එන්නේ? ඇයි බං මාව දන්නවනේ නේද? දන්නවා දන්නවා බං. මේ කුඹේ අර සංගය ශබිය සබියම් මැරුණ මැරුණ මොකක්? ඔහු හෙට ෆියුනරල් එක. ඉමි මියාර හෙන කඳේ වගේ හිටපු යකානේ බා. මොකද උනේ උට? නේ දන්නේ නැහැ මචං. ඉතින් මේ ගෑනු හුටපට තමයි. ගෑනු හුටපට? ඊ මොනවද? බෝදුටානේ යූ උට මුකුත් අවුලක් නැහැ. මං කියන්නේ උන් මැරෙයි මේ අන විදියට. ඇයි? නැම්ම උඹට උනත් කියන්නේ උඹ සහෙලගේ පස්සෙන් යනවනේ. උඹට තේරෙයි. මම මේ සහෙලගේ පස්සෙන් යන්නේ නැහැ බං. තාම හරියට සෙට් උනේත් නැහනේ. තාම සෙට් උනේ නැති නිසා සෙට් උනායින් පස්සේ බලපංකෝ. ඇයි මොකද වෙන්නේ? උඹ දන්නව සහෙල ගම කොහෙද කියලා? කොහෙද? දික්කේන. හා ඉතින්? ආ අවෙන්නේ දික්කේන තමයි. මගේ ගම දික්කේන තමයි. ඇයි මොකද? මොනවද බණිත මෙයා කියන්නේ? මම මේ මන්දබ මේ තාම කියාගෙන යනවා. තාම කිව්වේ නැහැ. දික්කේන කියන්නේ පුදුම ලස්සන ගමක්. ගම වටේම තියෙන තනිකරම කිතුල් ගස්. ඒ මේ වගේ ලස්සන ගෑන් ළමයින්ගේ යාළු වෙන කොල්ලන්ට ඒ අම්මලා තාත්තලා සුසුසුකමක් වශයෙන් බලන්නේ මොනවද කියලා දන්නවද? නෑ මොනවද බලන්නේ? උඹල වගේ කොල්ලෝ වුණාම අමුඩයක් ගස්සලා කිතුල් ගහට නැග්ගල බලනවා. ඉමේ ඇත්තමයි කියපෝ. ඔව්. උඹ වුණත් පරිස්සම් යා මලින්තයා. උඹ ගියපු ගමන් මේගොල්ලන්ගේ අම්මයි තාත්තලා කරන්නේ මොකක්ද දන්නවද? දෙනව අතට මුලින්ම මුට්ටියක්, අනිත් අතට දෙනව පිහියක්. තනි අදින් නැග්ගනවා කොහොමද උඹ කිතුල් ගහ? ඉමි ඇත්තද මම්මි? අනේ මුගේ බොරු බං. ඕ බොරු? චුට්ටක් මවල බලන්න. ආ මේ මලින්තයා අමුදයක් ගහලා ආ කිතුල් ගහ නගිද්දි රස්සනයි නේ. යන් සහෙලෙන්නේ
උතේ ඔවු තාත්ති මම මේ උතාර කියන්නම හිටියේ මොකද්ද නිවාඩු ඕන තරම් තියෙනවා කියලා තියෙන පළියට නිවාඩු ගන්න එපා පුතේ ඒ මොකද තාත්ති මේකයි පුතේ අනිත් කාරණාව මේක මේ ගෙදරදි කතා කරන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. මේක උඹලා ගෙදරට ඇවිල්ලා කතා කරන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. ඒ හින්දායි මම මේ ෆෝන් එකෙන් කතා කරේ. මේ මොකද තාත්තේ? මම මේ කියන්නේ පුතේ නංගි ගැන. නංගි ගැන? ඔව්. කවදා හරි දවසක තාත්තා වගේම අම්මවයි නංගිවයි බලා ගන්න ඕනේ උඹ. ඔව් තාත්තේ ඉතින් මේක තාත්තා කිව්වා නොකිව්වා මම ඒක කරනවා. ඒක දන්න නිසා තමයි මම මේ කතාවට තව කොටසක් එකතු කරන්න හදන්නේ. මොකද්ද? දැන් බලපන් නැන්ද. අම්මා තාත්තා කියන දේවල් අහන්න නැතුව හිතුමනාපෙට වැඩ සිද්ධ කරගෙන අන්තිමට කරගත්තද? දරුවෙකුත් එක්ක මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා බලබලා ඉන්න සිද්ධ වුණා මට. මං දන්න දහංගට ඔක්කොම දාලා. ඒ පවුල ඔය තත්ත්වයට ගොඩ දැම්මේ මම කියලා බොහොමදම දන්නවනේ. ඔව් තාත්තේ. නංගි යන ගමන් මාර්ගය එච්චර හොඳ නෑ පුතේ. මේ විදියට ගියොත් මගේ නංගි මට දුන්න දුක උඹේ නංගි උඹට දෙන්න බැරි. තෝ කියන්නේ අවන්ත ගැනද? ඔව්. එකම කතාව මේ ලෝකෙ දෙපාරක් වෙන්න ඕනේ නෑ එකම මිනිසුන්ට. ඔව් තාත්තේ. මම තාත්තට වැඩිය විරුද්ධයි මේකට. කිසිම විදිහකට බුරුලක් පෙන්වන්න එපා. අවන්තගේ නංගිගේ මේ ප්‍රශ්නෙට. මට පේනවා මෙතනදී අම්මා නැන්දා අනුවස් ඒරම මේකගේ පැත්තියට මේ අපේ අම්මත් ඔව් ඔව් මේ මේ අපිට කේන්ති වෙන තරම් එයාට කේන්තියක් නැහැ නේ මේ වැඩේදී තාත්තා දැන් මොකද්ද කියන්නේ අපි තීරණයක් ගන්න ඕනේ පුතේ මොකද්ද උඹයි මායි ජීවත් වෙලා ඉන්නකම් කිසිම විදිහකට මේ සම්බන්ධේ කසාදකින් ඉවර වෙන්න බෑ ගේ ඇටෙන්ෂන් එක ගන්න ඇඳුමේ එළිය රැක ගන්න නවරින් සෑම සේදීමකින්ම ඇඳුමට අලුත් එළිය ඔව් මං අර කිව්වනේ නෑ නෑ මං අහන්නේ මොකක්ද ඔය සයින් කරපු විදිය මොකද්ද මේ කොළ දෙකක සයින් දෙක තියන්න හරි මං ඔහෙට අලගන්නම්කෝ දැන් තියන්න ඇයි අම්මා? ද මොකද්ද කාටද කතා කරේ? මේනකට. අයියෝ දුව ඔයා ඔච්චර මෝඩද? ඇයි? ද මොකද්ද මේ ඔයා මේ සයින් එකක් ගැන කිව්වේ? නෑ මේ අද ආපු මේ ડોකියුමන්ට් එකක ඒල මනුස්ස සයින් දෙකක් ගහලා. අයියෝ ඉතින් ඒකනේ කියන්නේ දැන් ඕකෙන් අපි සැක කරන බව දැනගන්නවනේ. ඕක ඉතින් ආ දැනගන්න ඕනේනේ. අනේ මන් දන්නේ නෑ දුව. එහෙම වුණාම මේගොල්ලෝ ඒව හංගනවා. දැන් අම්මා කියන්නේ මේ ඒගොල්ල අපි රැවැට්ටුම අපි රැවටුනා වගේ ඉන්න ඕනේ කියලාද? එහෙම තමයි කරන්න ඕනේ. එතකොට? එතකොට හොරේ අතට අහු වෙනකම් හොරාට දැනෙන්නේ අපි හොරාගෙන හොයනවායි කියලා. ඒකයි. හරි හරි ඉතින්. දැන් වෙන කාටද ඔයා මේ ගැන කිව්වේ? කාටවත් නෑ. පොතේ
තරුණකමට චන්ඩිකමට මෙතන ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඔයා දැන් ලොකු ළමේ. හෙමින් සීරුවේ බුද්ධිමත්ව මේ ප්‍රශ්නවලට මූණ දෙන්න බලන්න. මේ නීල් අනුහ සවන්ත අමාරුවෙන් හොයාගත්තු දේවල් ඔයා එළියට දාන්න නම් හදන්න එපා. සෝරි අම්මා. සෝරි තමයි. ඉතින් මට කේන්ති යනවනේ අනේ. ඒක තමයි කියන්නේ. අසාධාරණයක් දැක්කහම ඔහොම කේන්ති ගන්න එක ඔයාටත් තිබුණා, ඔයාගේ අක්කටත් තිබුණා. ඔව් ඉතින්. ඔයාගේ තාත්තගෙන් ආපු දේව. ඉතින් ඒක වැරද්දක් නෙමෙයිනේ අම්මා. තාත්තට නිකරුණේ මැරෙන්න සිද්ධ වුණේ ඒකයි දුව. මේ ලෝකෙ මිනිස්සු අපි හිතනවට වඩා කපටී දුව. මොකද තාත්තට මැරෙන්න සිද්ධ වුණා කිව්වේ? මං ඒකට පස්සේ කියන්නම්. නෑ නෑ අම්මා. මොකද්ද කිය? දෙයනේ මං ඒව පස්සේ කියන්නම්. තදම දස ලක්ෂපතියෙකු වන්න. වටවල කෘතගුණ හද වදින්ම පිදින තුටුපඳුරයි. දැන් ඉතින් ආවොත් මං ඉවරයිනේ. අනික මං කැමති නෑ අයියා මෙහාට එනවට. ආ එහෙමද නංගී? ඈ